මගේ YouTube channel එකේ ඉන්න අයට මම කියන්නේ මම විශාල වියදමක් දරලා ඔබට දිනපතා පලාපල එකක් ගේනවා, ග්‍රහමාරු ගේනවා. ඉතින් සතියේ පලාපල එකක් ගේනවා. මේවා ඉතා ඉක්මනින් ඔබගේ දුරකථනයට ලැබෙනවා. ඇමතුම SMS එක එනවා ඔබ මාව සබ්ස්ක්‍රයිබ් කරොත්. ඒක නිසා සබ්ස්ක්‍රයිබ් කරන්න මෙතෙක් කල් සබ්ස්ක්‍රයිබ් කරපු නැති අයගෙන් මම ඉල්ලා සිටින ස්තුතියි. ආයුබෝවන්. කිසු වර්ෂ 2019 වූ සැප්තැම්බර් මාස 29 වෙනි දින බුදග්‍රහය දවල් 12:56ට සිකුරුට අයත් තුලා රාශි ගත වෙනවා. එම නිසා ලග්න 7කට සුවඵල අත්වන බව තමයි විශේෂයෙන් පෙන්වා දෙන්නේ. අනිකුත් ලග්න හිමියන්ට සමඵල උදාවන බව තමයි කිව හැක්කේ. විශේෂයෙන් මෙවර මේ කුජගේ මේ මාරු වීම සිකුරුගේ නිවසට තමයි බුධග්‍රහය පැමිණ ඉන්නේ. අපි බලලා තියෙන ගොඩක් වෛද්‍ය ශාස්ත්‍රයේ, ඉංජිනේරු ශාස්ත්‍රයේ අයට මේ බුධග්‍රහය තුලාවේ ඉන්න අයගේ කේන්දර අපි පරික්ෂා කරලා තියෙනවා. ඒ අය ඇත්තටම වෛද්‍ය ඉංජිනේරු වෘත්තියෙන් ඉහළටම ගිහිල්ලා තියෙන තුලාවට බුධ විශේෂයෙන් ඥානකාරකයි. ඒකයි මෙතන තියෙන විශේෂත්වය. ඉතින් මෙම පැමිණීම තුළින් මුෂඹ, කටක, කන්‍යා, තුලා, මකර, මීන, ධනු කියන ලග්න 7ට හදිසි ධනලාභ, ලොතරැයි වාසනා, ආර්ථික තත්ත්වයේ ඉහළ නම් වෙනවා, වෙළඳ ව්‍යාපාර වලින් ජය ලබනවා, මේ පොළවෙන් ඒ කියන්නේ මිනිගන් පත්තම් කරන අයට, මැණික් පතල් කරන අයට හදිසි ධනලාභ ගෙන දෙන අවස්ථාවක් හැටියට තමයි මම දකින්නේ. ලොතරැයි වාසනා විශේෂයෙන්ම මෙම ලග්නහයට තියෙන ලග්නහතට මෙම මාසය තුල දින 21 තුල අනිවාර්යයෙන්ම ඇති වෙනවා. ඒක නිසා මේක හොඳ අවස්ථාවක් ඔන්න බුද මෙවර ආපු සිකුරුගේ රාශිය. ඉතින් මේ සියලුම මේ මෙම ලග්න මුෂම කටක කන්‍යා තුල මකර මීන දනු කියන ලග්න 7 සියලුම අයට මේවා ලැබෙන්නේ නැහැ. මෙතන මෙවන මෙහෙම ලැබෙනකොට ග්‍රහාචාරයේ ඒ බුද්ධක යෝගකාරක වෙලා බුද්ධ සුභඵල දෙන රාශිවල ගමන් කරන නිසා තමයි මේක වෙන්නේ. එහෙනම් බුද්ධකේ මහදසාව කතුරුසාව තිබ්බොත් පමණයි මේ කියපු සුභඵල අත් වෙන්නේ. අලුතෙන් ව්‍යාපාර ආරම්භ කරන්නත් හොඳයි. තමන් එන හිටලා තියෙන ව්‍යාපාර නැවත පටන් ගන්නත් හොඳයි. එයාට තෙරුවන් සරණයි.